සුපින් වත්න්නේ අදත් ඔබ ඉතාම සදහවින් බුදුරජාණන් වහන්සගේ බුද්ධ වච්චනය ප්‍රායෝගිකව භාවිතා කරන පටිපාටය ගැන යම අදහසක් ඇති කරගන්නයි මෙ දේශනාව කෙරෙහි ඔබේ අවධනී යොමු කරන්න. ජීවිතය හදාගන්න කෙනෙකුට බුදුදහම යෝජනා කරන යෝජනා වලිය අතිශි වැදගල්. නිවෙන කැමැති ශ්‍රාවකයකුට නිවීම සම්බන්ධ කේන්ද්‍රගත පනිිවිඩේ බුදුදහම තරන් ලොකෙ කිසිම ගැන්වීමක යෝජනා කරනවා ඇති කියලි හිතන්නන්නේ නෑ. එකමි බෞද්ධ භික්‍ෂුවක් නිසා කියනව නව. මානවවර්ගයාගේ සුබසිද්ධිය වෙනුවෙන් මානව වර්ගයා පිළිබඳ දයාවකින් අනුකම්පාවකින් අල්ප මාත්‍රයකවත් හිතරිදවන්නේ නැතුව ඉවසීම කරුණාව දයාව මෛත්‍රිය වගේ ඉතා ඉහල මානව ගුණධර්ම මත ශක්තිමත්වීමේ කූටප ප්‍රාප්තිය විදිට අරහත්වේ මුණ ගැහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ. එවැනි මානව ගුණධර්ම මතම ශක්තිමත්වීම පිණිස හරියට මේ පාරිසරික සාධක පිළිබඳවත්. බෞතික ක්‍රියාවලිය පිළිබඳවල්. ජීවවිද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබඳවත්. ආාර් විද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබඳවත් මේ සියල්ලම පිළිබඳ ඉත්තාම පලල් දැනුමක් සහිත ඉතා ප්‍රබල ඉගැන්වීමත් තමයි බුදුරජාණන් වමහන්සේගේ ඒ සොඳුරු දහම් කතාව කියලා කියන්. එතොර මේ බුදුරජාණන් වහන්සකි ධර්මය තුළ යම් ශ්‍රාවකයක් ශක්තිමත් වෙනකොට ඒ ශක්තිමත් වෙන ශ්‍රාවකයා විසින් හෑම වෙලාවකම බුදුදහම ප්‍රායෝගිකව පුහුණු කරන තැනකට තමන්කි ජීවිතයේ ගොඩනගාගන්නක ඉතාම වැදගත්තය. එම ගොඩනාගන්න කැමැත්තක් ඔබ තුළ තියෙනවනං ඔබට ඉතාම ඉක්මනින් වෙන්න පුළුවන් ඔබට ඉතාමික්මනින් සුවපත්වවෙන්න පුළුවන්. ඇතර ඔබ මේ මොහොතෙත් සුවපත් නෑ විඩාබර ජීවන චර්යාවක ඔබ නතර වී සිටිනවා. මේ විඩාව කවදාහරි ඉවරවේ කියලා හිතාගන ඔබ මගබලාගනින්නවා. එහෙම වනාට මේ විඩාව අපි හිතන තරයිමනින් ඉවරවෙන්න නෑ. මේ විඩාව හැමදාමත්තියෙනවා විා විතාම කෙටිකාලයකට සංසිදුනත්. නැවතත් විඩාබර ජීවිතය අපිට අපේ අභ්‍යන්තරය අපේ දිනිදා ජීවිතයත් තව දුරටත් පීඩාකාරී කරනවා. එහෙම නං විඩාබර සංසාරයේ ස්වභාවේ තේර ුන්ගත්ත ශ්‍රාවකයෙක් සංසාරයෙන් නිදහස්වීම පිණිස උත්සායක් වීරයක් ගොඩනගා ගන්මික මොන්න තරං ජීවිතයට වටිනවාද. පින්නත්න අත්දකින ලෝකය තුළ හෑම අදදැකීමක් තුළම. අපේ අභ්‍යන්තරය තුළ නොකැලඹුණු ශ්‍රාවක භාවයක් පිණිස අපට විධමත් වැඩපිළිවෙලක් තියෙන්රූ. ඒ විධමත් වැඩපිළිවෙල තුළ පින්වත්නී මේ පරිහරණය කරන ලෝකය තුළ ඒ පරිහරණය ධර්මයන් අතරින් ඉතා ප්‍රවේශමින් තමන්ම සුරක්ෂිත කර ගනිමින් දිරියට යන ශ්‍රාවකයෙක් වන්න ඔබ මහන් සිවිය යුතුයි. බුදුදහම සියල්ලම කරමයට බාර දෙන්නේ නෑ බුදුදහම කරමය ප්‍රාමාණික සාධකයක් විදියට පෙන්න්නනවා. කරමේ මයි ජාතිය කරගනින්නේ. කරමේ මයි උත්පත් ස්ථානය කරගනීම. කරමය මයි ඥාතිවරයා කරගනිින් කම්ම පටිසරනෝ ලොකේ පිළිසරණ කරගනිඉන්නෙත් කරමේ. ්‍යයානංවා පාපකංවා තස්ස දායාදු. මෙන් ඔබේ දායාදය කියලා ඔබට හම්බවෙන දායාදය තමයි ඔබේ කර්මය. ත මේ කරමය කියන කාරණය සෑම තැනකම යම්තා ක්‍රියාත්මක වනාට සියල්ලම කර්මී කියලා නියතිවා දෙයක්කෝ පුබ්බේ කත හේතුවාදයක් විදියට බුදු දහම ධර්මී පැහැදිලි කරන්න නෑ. නමුත් පින්වත්නී අපි තේරුම්ගත යුතු සතතිය තමායි මේ ලෝකයේ හෑම ක්‍රියාවලයක් තුළම කරමය යම් සෙවනැල්ලක් තියෙනවා. මේ ඔබ අත්දකින ඇස අත්දකින කන පුරාණ කරමී ප්‍රතිඵලයක්. පරණ කරමය ප්‍රතිඵලයක් විදිටයි යො ඇස ලැබිලතින්. මේ ඇස කියන එක පරිහරණය කරද්දී පින්වත්නී හැමදාමත් ඉතා සැපසහිත විින්දනයන්ම මොුණගැහෙන් නෑ ඇසහර ඉතා දුක්සහිත විදනයනුත් ඔබට හම්බෙනවා. සැපසහිත වින්දනයන් සහ දුක්සහිත විින්දනයන් කියන උබය වන්දනයන් මඔබට හම්බ වෙනවා. ඇයි එහෙම වෙන්නේ ඇස පරණ කරමීින් හැදිච් එකක් නිසා. සියල්ලම කර්මී නොවුනට ඇස කියන්නේ නිනාසේ දිවකයි මනසික කිය පුරාණ කර්මී ප්‍රතිලාබයක් ඒකයි ගම්මල මිනිස්සු කියන්නේ අනේ මේ මේ බඳු තත්ත්වයක් දැන ගන්ඩ මම පින්කරාණී කියලා කියවා නද විශාල සම්බාධකත් එක්ක ඉතා ගොරෝසු සහිත ජීවිත වලි සමාජයෙන් බැටකන්න මවරු කොච්චරඉන්නවාද තාත්තල කොච්චරඉන්නවාද මොන තරන් දරුවන්ගේෙන් දෝශාරෝපණයහන දෙමවඋපියොන්නවාද අම්මලතාතල කියන්නේ නිකන් කතාවට වගේ මෙහෙම කතාවක් අහගන්ට ම පව්කරාණ කරන්න බලන්න කනක කියන්නේ පරණ කරමයෙන් හැදිච්ච එකක් දැන හෝ නොදැන එහෙම කිව්වට ඇස කණනාසේ දිවකයි මනසිකයන්න පුරාණ කරමී ප්‍රතිලාවයක් ඇහින් අදදකින දේවල් නිරායාසින් අදදකිනවා නෙමෙයි එතො මේක දැනගෙන හිටියයට පසේ හරි පහසු ඉපින්වත්ති ලෝකයේ සමඟ ගනු දෙනු කරන්න. දිව කියන්නේ පුරාණ කරමයින්ෙන් හැදිච්ච එකක් කියලා ශ්‍රාලකයෙක් දන්නවනං. දිව ක්‍රියාවලිය පැරණි කරර්මය හා බැඳී පවතිනවා කියලා දන්නවනම් අද දවල්ට හම්බවෙන කෑම කවරක් වනත් ඔබට සතුටෙන් බුක්තිවිඳන්න පුුවන්. ඒ ආහාරයේ පරිපුයි බතුයි විතරක් නන්තියෙන්. කවදාකවත් ඔබ ප්‍රතික්ෂේප කරණ කන්නෑ මං වගේ කෙනෙක් කෝමද පරිප්පුයි බතු එකන්නේ. මගේ තත්ත්ෙට එක ගැලපේද. මගේ ගනදිනුවට ඒ කොච්චර සාධාරණයක් වවිද මෙෝ ගැලපේද කියලා ඔබ කවදාවත් ආහාරය... මුල් කරගෙන අභ්‍යන්තරී ැළඹින්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ සමහර තැන්බලදී යවහාලුත් වලඳල ඉඳල තියෙනවා සමහර තැන්වලදී දංකුඩත් වලඳල තියෙනවා ඇතැම් ස්ථානවලදී රාජභෝජනයත් වලඳලා ඉඳල තියවා. එහෙම වළදනකොට පින්වත්නී රාජභෝජනය වලඳලා දංකුඩ ටිකක්් එක්ක බහ්ටිකක් කම්බ වෙනකොට, දංකුඩත් එක්ක හාරපාන ටික ලැබෙනකොට කවදාවත්කි වෙන මම රාජභෝජනය වලඳපු කෙනෙක් මම යුව රජ කෙනෙක් මට දංකුඩ දෙනක මොනතරං අසාධාරණ දෙ කියලා කවදාවත්කි වෙන ලෝක අසාධාරණ නෑන් ලෝකේ කරම න්‍යායින් බලනකොට සාධාරණයක් මයි වෙන්නේ ඔබට මතක ඇති මොගගල්ලාන මහරහතන් වහන්සේ බරපතල විදියට උණහන්සේ ගුටිකාලා පිරිනිවම් පානේ ගලන් මහරාතන් වහන්සේ ගුටිකාල පිරිනිවම් පෑවට පළවිනිවතාවේ උන්වහන්සේට ඇවිල්ල පිරි පහරදෙනකොට උන්වහන්සේ කැණිමඩල කඩාගෙන නහසට වඩින්නේ. දෙවනි ව තතු සිුර එලට නිගල ගයාක න හයිර දිමත් ික්ෂක්න මොගල්ලාලන මහතන් හන්සක කියන් හැබැයි එච්චර කුසලතාවයක් තිබ මොගගල්ලාන මහරාතන් වහන්සේ අන්තිමටම පිරිනිවම් පා්‍යෙම හොරුන්ගෙන් ගුටිකාලා. කවදාවත් බුදුරජාණන් වහන්සේ මතක් කරලා නෑ මේ මගේ බුද්ධසාාසනය ශ්‍රාවකයන්ට අසාධාරණයක් වෙනවා. මේ වගේ දේවල් ඉස්සරහට සිදු නිය නොවිය යුතුයි කියලා කවදාවත් මතක් කල නෑ මොකද ලෝකයේ පවතින දේවල් අතර පුරාණ හේතු පල අන්තර් සම්බන්ධය බුදු කෙනෙක් ොඳට දන්නවා. බුදුරජාණන් වහන්ේ එත නිනුත් ධර්මය මතුකළ ඇතරමඔය මොගගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමිෙන් පස්සේ මුගල හාමුදුරුව අකුලක් අස හලගහි යෙනවා ොගල්ල හරත්තන්වා හම හතන් වහසල් ගාතනය කරන්න බෑ උහන්සේ හිතල පිනිවම් පාන්ඩිාය උන්වහන්සේ පිරිනිවම් පෑවැට පස්සේ සංඝයා අතරින්ම යම් චෝදනාවක් ඇවිල්ල තියෙනවා ඇයි ඔබ වහන්සේ නි්ශබ්දවෙන්නේ. මේ විදිට ඉන්න එක නුසුදුසු ඉේද ඔබහන්සේ මේකට මොකක්කරි කරන්න ඇයි ඔබහන්සේට මොකුත්ම කරන්න බැරිම වෙනුවේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ භික්ෂූ වහන්සේල්ලා කියනවා. මේ සංගයාට ගුණේ මහා විශාල අසාධාරණය බුදුරජාන් වන්සේ වදාලා මහනග සාධාරණයක්ම යුුණේ කියලා. මේ අතීතයේ මොගගල්ලාන විසින් කරපු ක්‍රියාවලියක ප්‍රපතිලාබයයි මේ බුක්තිවිඳින්නේ කියන. එක්තරාවෙලාවක තමන්ගේ අම්මයි තාත්වයි දෙන්නගේ මැස්පේන්නේ ඒ ඇස්පේෙන් නැතිකමට අම්මයි තාත්තවයි කැලේට අරගෙනකිිහිං ඒ කැලේදී පින්නත් මේවා බොහොම ජනප්‍රිය සිද්ධිය ඇතක. නමුත් මේ වගේ ඉතා වැදගා දර්ශනිකහරයෙකුත් පතුකරගන්න පුළුවන් මේ තරුණයා තමන්ගේ බිරිඳගේ කීමට අම්මගේ තාතගේ ස්SPේ නැති නිසා කැලේට අරංගිහිම් පහර දෙෙනකොට අම්ම ඉතා අම්ම හනවා කවුද පුතේ මේ අපිට පහර දෙන්න. එතකොට මේ තරුණයා කියනවා බලන්න අම්ම අපි දෙදෙනයි. අපි ඔක්කෝ මරගෙන ඇවිල්ලම කැලේට ගෙනනල් අපිට පහර දෙනවා කවරවාරි පිරිිසක් දෙන්නට මැස්පේෙන්නෙන් එතකොට අම්ම කියනවා හරි කමක් නෑ අපි ගුටිකෑවට කමක් නෑ උඹවත් තැනැල් දුවපන් මෙහෙම කියද්දි අර තරුණයාගේ හිත යම්තා චලනය වුණා කහන්ඩ ගහන්ඩ මටමන යන්න කියන්නේ කියලා කැලේදා ලගිය ඒ අය හාමතේමිය යන්න ඇ. එවිපාකේ බලපාලා තමයි වන්සේට හොරුන්ගගේ ගුටිකණ්ඩුුණනි කිය තොට මේ පුරාණ හතු පලන්තර සම්බන්ධතාවේ දකිනකොට ලෝකයේ අසාධාරණයි කියලා දෙයක් හොයන්ඩ නෑපින්වත්ම. ලෝකෙ හැමදාමත් සාධාරණයවෙන්නේ සහර වෙලාට අප හිත නොේ කොහෙදෝ තියන කුුණුගොඩක් මගේ ඔලුවට පත් වුණ වද කියලා සහර සිද්ධිදිහා බැලුවම හෙමත් හිතෙන්න්න පුළුවන්. පිනවත්ති කොහෙවක් තියෙන කුණු මගේ ඔලුවට පාත්තෙන් නෑ. ඒක ලෝක ධර්මතාවේ නෙමයි. ලෝක ධර්මතාවේ කියන්නේ, යවත්තියන කනු පාත්තනයකට නෙමෙයි තමන්ගෙම තමන්ගේ ඔඩුවට පාත්තනයකට ඔය පාත්තන හැම කුණු ොඩක්ම තමන්ම කුණු කරගත්ත දේවල්. තමන්ම කුණුකරගත්ත දේවල්. හැබැයි මේබෙලාවෙත් ඔබ හහිත කුණුුවෙනවනං. ඉඳුල්වලට කෙලෙස් නැමති මැස්සු එලව එලව පහර ගහයි. කෙලෙස් නැමැති මැස්සන්ට එලවෙලව පහර දෙන්න මට්ටමට ඔබ ජීවිතේ ඉඳදුල් කරගන්න එපා. බ ඉදල්රගන්න නිිපා කෙලෙස්න මෙැති මැස්සන් විතින් බරපතල විදිට වට පහරදේව. එහෙම පහරකන්නේ නැති ශ්‍රාවකයෙක් වෙන්න ඔබ වගබලාගත යුතු. බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්න්න පුළුව මටමී මොකක්ද වන්. ඇයි මටමී විදිට උන කියල හිතෙන්න්න පුළුව. දැන් එක තැක සිද්ධියක් තියෙනවා එක බොහොම ලස්සන සිද්ධියක් උත්තර කියල හාමුදුරුව කෙනෙක් ෙටියේ හාමුදුරුවන්ගේ ගරුවරයා තමයි සාරිපුත්ත හාමුදුරු සාරිපුත්ත හාමුදුරුවන්ට බඩය අමාරුවක්ති බවවට මතක ඇති වඋහන්සේ බරපතල විදියට අභහස්ථාවට පත්වනා බඩ අමාරුවයි සාරිපුත්තයන් වහන්සේ ඒ බඩය අමාරුව නිසාම පීඩාවට පත් වනා පිරිනිවම් පැවිත්ති අමාරුවෙන්මයි ඒ උදරාබාදයමයි සාරිපුත්ත හාමුදුරුව පීඩාවටත්වල පිරිනිවම් පෑ බලන්න මේ විදියට බලනකොට සාරිපුත්තයන් වහන්සේ වැනි රහතන් වහන්සේලාටත් සමහර තමතමා විසින් කරපු ක්‍රියාත්මකවීම්මල බලපෑමත්ති බනං සාමාන්‍ය පෘථංජන අන්ද බල පිරිස ගැනමොන කතාන්දරද පිත්. උත්තර කියන හාමුදුරුව බොහොම තරුණයි. විවාහවෙන්නේ ඉදලා මහන වුණි විවාහයට වඩා මහනකම හොඳයි කියලා හිතුනා. විහය එච්චර වටි නැෑ කියල හිතුුණා. විවාහය තුළ ඇති වෙන සුකආස්වාදය හරිම චුට්ටයි ස්වල්පයි කියල හිතුුණා. හිතිල මේ හාමදුරුව පටිසෝතගාමී පිළිවෙතකට බැහැගත්ත. භාරතේතිුණ ප්‍රබ්ලම පටිසෝත ගම වැඩ පිළිවෙල බදුරජාන් වහන්සගේ කේන්ද්‍ර ගහත කතාව. බුදුරජාණන් වහන්සිගේ ධර්මීට වෙල්ල පැවිදිව වන. බොහෝම ශ්‍ර්ධාවෙන් පැවිදිවෙල සාරපුත්තයන් වහන්සිකින් උපදෙස් ඇතුව. උන්ධරම දියුණු කමින් ඉන්නකොට දය සාරිපුත්ත හාමුදුරුවන්ට උදරාබාදයක දවසක් පවැඩි වෙලා මේ පොම හාමුදුරුව දකිනවා සාරිපුත්ත හාමුදුරුව බොම අමාරුවෙන් වැඩයින්න උහන්ස බොහෝම අමාරුවෙන් වැඩඉන්නේඒවෙලා විසාරිපුත්ත හාමුදුරුව ළඟට ගිහින් සිවර ඒකාන්ස කල මේ උත්තර කියන තරුණ නවඔවුන් විය ඉන්න මේ හාමුදුරු පැවිද්දටත් බොහොම ආදුනිකයි උණහන්සේ කියනවා මේ සාරිපපුත්්‍යයන් වහන්ස ඔබහන්සිට මුණවාද මංකරන්න ඕන බහන්ස කියන්න මංඒක කරන්නම් කියලා එතොට සාරිපපුත්තා හාමුදුරෝ කියනවා මේ පුළුවන්නන් මට ගිහින් පැන්ටිකක් ගන්න කියල් පාත්තරේ අරගෙන ගඟට ගේ පැන්ගන්ඩයි පැන්ගේන්්ඩ ගිහින් පාත්තරයට පැන්ක්ටිකක් අරගන මේ හාමුදුරුව නිකං අත පයිසෝද ගත්තා ගඟ පැත්තට හැරිලා පාත්තරයට පිරිසුදු පැංගි එකක් අරන්තියලා උන්හන් සි ටිකක් මූුණ කටසෝද ගත්තා මේ ගඟ පැත්තට හැරිලලා එකොට හොරු කණ්ඩායමක් හොරක මේ ගිහින් එනවා. පිටිපස්සින් විශාල රාජපුරුෂ පිරිසක් ඔු ඔවුන්ගේ පස්සින් ලොහු බඳිනෝ. විශාල පිරිසක්. ඒ ඔහුන් ලුහු බඳිනකොට මේ හොරු ැලවා පැනගණ්ඩ තැනක් නෑ හොඳම දේ තමයි මේ බඩු බහන්්ඩ ටික අර පාතරයට දාලාල පස ගණඩ පුළුවන් හොඳම දේ තමයි මේ ටික දාලා අපිහෙමීට මාරුවන එක කියලා අර පාත්තරයටට හොරකංකරපු රත්තරම් බඩු ටික දාලා මේ හොරු කෙලේට පෙන්න්න තැන්. රාජපොරුෂ වටපිට බැලවා ග ගගේ ඉන්නවා යවුරේ ඉන්වා හාමුදුරෝකෙන්. අස්යෝන්ගේ පිටේ ඉඳල මැහුවා මේ හාමුදුරුව නේ මේ පැත්තෙන් කවුරු හරි ක්ඩායමක් එම වේගෙන් අනවා දැක්කද මේ හාදුුරුව ගඟග දිහානය බලාන හිටි මේ හඳුරු කිවවා නෑ මමනං හම දැක්කනෑ කියලා නර වැල්ලි තිබුණනි පාත්තරය මේ පාත්තරය දිහා බැලවා බලකොට මේ රත්තරම්බටි කොක්ෝ තිබ්බ තිබ්බ නිසා උඹ තමයි හොරා කියලා මේ අහිංසක තරුණ හාමුදුරුවන්ගේ අති අල්ලගන රාජපුරුෂෝ මේ හාමුරුව දැම් මොකුද දන්නේ නෑ මෙතනින් ගපු පිරිසක් ගැනවත් මේ හාමුදුරුව දන්නේ නෑ මොකක්වත්. මෙතින් ගිය කවු්ද මොකටදගිය මොකක්වත් මේ හාමුදුරුව දන්නේ නැෑ. එහම කිසිම දෙයක් දන්නේ නැති මේ හාමුදුරුව පින්නත්නී බොහොම අසරනයිඋහස රහත්වෙ ලත් නෑ සාරිබපුත් හන්රුවට පැන්්ටික්ගේ ඉන්නාව බැලු බැල්මට නන්ක කොහවත් තියන කුණු ොඩක් මන්ගේ ඔලුවට කඩාපාත්තුනා වගේ පේන්නේ. එවිලා වි නඩුවහන්ඩ ඉන්දලතියන වස්සකාර කියන ප්‍රධාන ඇමතිවරයා වස්සකාර කියල කියන වස්සකාරග දුව තමයි බඳින්ට ඉදල තියන මේ උත්තර තරුණය මොකද මෙ මිකලු ගොම දනවත් අයි වෙන්න ඇති. උත්තර විවාහවෙඩ හිටියේ වස්සකාරගේ දියනිය නිසා වසකාරට කේන්තියක් තිබුණා මොකටමී පැවිදට ගියාද මිච්චරමී ධනසම්පත්තියක් තියාගෙන විවාහයිකට කටයුතු කරන්න නැතුව මොකටමී මහනකමට ගියාද. හොඳ පාඩමක් ව ගන්න නම් මේක තමයි හොඳ වෙලාව කියල හිතාගෙන නඩුවහන් නැතුව දඩුවම් ගීම කර. බොහෝමම් ප්‍රජාන්ඩ බනුස්සෙක් නඩුවහනි නැව දඩුවම් නීම කරා මොකද දන්නවො දඩුවම. උල හිඳවා මරට පින්වත්නී උල හිදුවා උඩ මේ උත්තර කියන තරුණ හාමුදුරු ඉඳවනකොට බුදුරජන් වහන්ස මේ සිද්ධිය දැක්කා සාරිපුද්‍යයන් වහන් සික්මනින් භාග්‍යතුන් වහන්සේවත් වැඩම කරවාගෙන එතනට පැමිණිය පැමිණෙනකොට ප්‍රීනවත් ලතියලා රජුරෝලඟට ගිහින් කරුණු කිවෙන දන්නවා මේ පුරාණ හේතු පලවල අන්තර සම්බන්ධතාවට මේ බාහිරෙන් පුද්ගලයකුට අභියෝග කරන්න බෑ කියලා දන්නවා කරමයට ධර්මයට සවභව ධර්මීට අපි ඕන ඕන දිට අභියෝග කරන්න බැපන්වත්න.ඒවෙලාවේ මේ සාරිපුද්තයන් වහන්සේ තින්වා බුදුරජාණන් වහන්සි කෙලීම් අර උත්තර හාමුදුරුව ලඟට ගිහින් මේ උල්ල හිදුආයින්න උත්තර හාමුදුරුවන්ගේ හිස පිරි මැඳලකිව පුතේ උත්තර උත්තරට හිතෙනව ඇති මම්ම වතුරගේෙන්න්ට නාවනම් මඩමම් ප්‍රශ්නයක් වෙන්න කියලා. ඒවගේ මුත්තර ඔබට හිතෙනවා ඇති. මේ වගේ අසරනකමකට පත්වනේ මේ රාජපුරුෂය කරපු මහා අදම වැඩේ නිසානේද කියලා හිතෙන ඇති. එක්කෝ උත්තර ඔබට හිතෙන ඇති. වස්සකාර කරි බොහොම කැත වැඩ දුව විහකර ගත නැතික වෙන කතාවක් ඇයි නඩුුවහන්ඩ ැවුණීට උත්තර වස්සකාරටත් ඔබගේ යම් චෝදනාවක් ඇති. උත්තර කාට වත්්චෝදනා කරන්නි පා. උත්තර කාට වච්චෝදනා කරන්න පා. ඒේතුව තමයි යුත්තර මේ ලෝක කාටවත් චෝදනා කරන්න බෑ මේ මොහොතේ ඔබේ චිත්ත පීඩාවක් ඇතිවෙන වනන් පුරාණ කර්මයේ නිසා මයි කියලා හිතල සතුටෙන්ඒ කරමී ගෙවල දාන්න පුළුවන් හිතක්හදාගන්න එහෙම හිතක්හදාගන්න උත්තර පුරාණ කරම දෙකක් එකකට පෑහිලාව කියනවා. ත්තර මේක රජරුවන්ගේ ප්‍ර්නයක් වත්න් වස්සකාර්ග ප්‍රශ්නයක් වත් සාරිපුද්ධක ප්‍රශ්නයක් වත් හොරුන්ගේ ප්‍රශ්නයක් වත්න් ඔබබ වැැව්වරේ මූන සෝධපුගේ ප්‍රශ්නයක් වත් නෙමේ යුත්තර පුරාණකරමේ සෙවනැල්ල මොකඇද පුරාණ කරමේ පුරාණ කරමී තමයි යුත්තර ඔබ විසින් එක්තරා වෙලාවක සෙල්ලමකට මේ ගොපලු දරුවෙක් පෙලා හිටියලු ඒ ගොපලු දරුවෙක් වෙෙලා ඉන්න කාලි තමන්වහන්සේ ළඟ තමන් වහන්සේගේ ජීවිතය තුළ අධ්‍යාත්මික වසයෙන් එහෙම ධර්මයකට විවෘත වෙච්ච බවත් තිබුන්නය කියනවා. එඇතිමේ ගොපලු දරුවම මේ සෙල්ලමට කෙලිසෙල්ලමට වගේ කිරිදවන කොට එකට වැටිච්ච මැස්සෙක් කරගන කොහොම කූරක් කරගන එතන ඉන්න පිරිසට කිවලු න්න මෙහෙම තමයි රජවර උල තියන්න කියලා මැස්සික්ක උල තිබ්බ කියන. ම සෙල්ලමට කරපු පුංචි දෙයක් අපිහිතනවාවදගේ කෙලි සෙල්ලමට කරන දේවල් වල පාගතය කියල. පින්වත් කෙලිසෙල්ලමකට වත් සිතකයි වචන වද ගන්න්න ිපා කියලා අම්බලටි රහුලවාද සත්‍රයේ රාහු හමදුුවන්න දුරජාන් සුපදෙශත. කෙලි සෙල්ලමට වත් ජීවිතය වරදින්න දෙන්න පා. එච්චරට ජීවිතේ පරිසං කර ගණ්ඩෝන එක. ඒ වගේ මුතර එක්තරා වෙලාවක අම්මත් එක්ක චන හුවමාරුවක් බහින් බස්වීමක් මේ අතර අම්මා ටිකක් කටකාර වැඩිස් අම්ම කියවනවා අම්ම මෙම කියවෙන යනකොට මේ තරුණට එක දරාගන්නම බැරි තැනක මේ පෙරජවිතයේ සිද්ධිය දරාගන්නම බැරි තැනක එක පාරකනවා තිී උලතියන්තියනෙ කොයි වෙලාවෙත් කියවනවා කියල අම්මට කිව්වා උලතියන්න කියලා හිතාගන කියපු කතාවක් නෙමින්. එකපාරම ආපු උද්වේගයට කියපු කතාවක්. මේ කතාාවේ විපාකයේ විදියට මෙන්න මේ කාරණා දෙක ඇවිල්ල තමයි යුත්තර රහත්වෙන්න පින තිබ්බත් ඔබ මේ කර්මය විසින් යට කළේ කියනවා. දැ මේ විදියට බලනකොට අපට තේරෙනවා මේ පුරාණ හේතු පලවල ගනුදනුවකින් තමයි එහි ප්‍රතිලාබයක් තමයි අපි භුක්තිවිදිමින් ඉද. එතකට ඒ ප්‍රතිලාබේ භුක්තිවිදින අපි, අපි තුළ ගොඩනැගෙන නවකරමය කියලා බුද්ධ දේශනාව කියන්නේ සිතකය වචනය මුල්කරගෙනන මේ මොහොතෙක් ඔබ ක්‍රාත්මක වෙන වනන් ඒ ක්‍රියාත්මකෝන හැම මොහොතකම ඔබට නවකර්ම සකස් වෙනවා. ප්‍රහන් වහන්සිේ ස්වභාවේ තමයි විංකාර් ගතවීම නමුත් අපේ හිතට සංස්කාර හැම්ම වෙලාවකම ගලාගෙන එනවා ගලාගෙනන එනකොට සිතිංකයින් වචනයෙන් මනසිං කර්ම රැස් කර ගන්නවා. පිනත් මේ ලෝකයේ මේ හේතුඵල න්‍යයා ඉතා හොඳින් තේරුන්ගත්තාම තේරෙනවා. ත් නිමේ හෑමත් දැකීමක්ම පුරාණ කරමී සම්බන්ධයක් තියෙනවා කියලා. ඒනිසා මේ ලෝක එදා උත්තරහහාමුදුරුවන්ට බුදුරජාන්සේ දේශනාව කරනටඒ හාමුදුරුව උලවුඩ ඉන්ඳලා රහත් වෙලා කිය පුදුමයි බුදුිනැකි විශ්මය. උලවුඩ ඉඳලා රහත් වෙලා ති. ඒනිසා මේ මොහොති කරමිය දායාද කරගෙන කමී උත්පත් ස්ථානය කරගෙන ඉන්න පිරිසක් විදිී අපි දන්න නිසා ශක්තිමත් මානව ගුණ ධර්මවලින් සන්නද්ද වෙනය එකයි කරන්න ඕන පින්වත්මේ. ඉත්තාම ශක්තිමත් මානව ගුණධර්මවලින් ශක්තිමත්වෙන්නේ. පිවත්නේ ඔබට මාව රකින්න බෑ. මට ඔබව රකින්නත් බෑ. රැකෙන විදිිය ගැන ඔබට ඉංගියත් දෙන්න පුළුවන්. රැකෙනවද නොරැකෙනවද කියනෙක ඔබට පැවරෙනෝ. එක අපිට අදාලකක් නෙමෙයි. තමන්ව රකන්ඩ වෙන කෙනෙකුට බෑ මාව රකය මගේ බිරිඳ. මව පරිස්සංකරයි මගේ ස්වාමයා අපි අම්මල අපිව පරිසංකරයි අපේ දරුව අපිව රකීවි කියලා බලන් දෙපා. ලොකෙ කාටවත් කවුරුත් රැකින්න බෑපින් වන්නේ. තමාව රැකගන්නක තමන්ටමයි පැවරෙන්නේ මෙහෙදීතින් ගේට්ටු දාලා සිTVව කැමරායි කරල මිනිසු ආරක්ෂාව කාර්ථනා කලාට එක ලෝකේ ඇත්තම ආරක්ෂාව නෙමී පින්වත්වෙ. ලොකේ සැබෑ ආරක්ෂා ීට වඩා වෙනස්. ලෝකයේ සැබෑ ආරක්ෂාව තමා විසින් රැකගණ්ඩෝන කරගඩ ඕන දෙයක්. එනිසමී බුද්ධෝත්පාදය තුළ ලැබිච්ච මනුෂ්‍යත්වය කියන්නේ ඉතා වටිනා අවස්ථාවක් විදිීට අපි අදය කළ යුතුයි. මේ වටිනා අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගතයුතු්‍රී. පින්නත්නමේ ලැබිච්ච දේවල් හොඳටෝම ඇති. ලැබිච්ච දේවල් හොඳටෝම ඇති නො ලබිච්ච දේල් ගැන පසු ැවිතැවින්න එපා. මේ ලෝකේ බරපතල විදිට දැඩිවල්ලගෙනනන්න එපා මොකද අවරුදු පන්සියක විතර හිතේ ඔබට සැස්මත් තිබුුණනට අවුරුදු හැත්තෑමක්වැනි ඉතා කෙටිකාලයකින් මේ ජීවිතයට හමාර කරන්න මේ ජීවිතයේ නිමා කරන්න වෙනවා. ඒ නිසයි මෙබඳු ධර්මයක උපයෝගිතාවේ අපට අවශ්‍ය වෙන්නේ. මෙමඳු ධර්මයක අනුග්‍රහයි ඔබට අවශ වෙන්නේ ඒකයි පින්නවත්න්නේ. මෙබඳු ධර්මයක අනුග්‍රහයි ඔබට අවශ්‍ය නං, න ඔබ ්‍රමාණුකූලව ක්‍රමාණුකූලව ටිකෙන්න්ටික ටිකෙන්න්ටික ධරමය මතදායාද වනු සැබෑශනාවක භාවයක් පිණිස භවෘතවය යුතුයි. එ බවෘර්තභාවය ඔබට විශාල යහපතක් කරලා දෙනවා. එක පොඩි හපතක් නෙමේ විශාල යහපතක් කරලා දෙනවා. එනිසා මේ ජීවිතය තුළදී ඔබට මේ බෞතික දේවල් සියල්ල ම අතැහැරිල යනකොට අධ්‍යාත්මිකෝ මඟවියදම ධර්මය තුළින් සකස් කරලා දෙයි. එක ධර්මය තුළින් සකස් කරගන්නේකි වගකීම වැඩපිළි වෙල ඔබටයි පැවරන්නේ එක කාටවත් කරලා දෙන්න බෑ. ඒ නිසා පින්වත්න ශක්තිමත්වෙන් ආධ්‍යාත්මයක් තුළින් පව් දුරකරන හිතක් කදාගන්න. කුසලේ තුළ ශක්තිමත් පච්ච හිතක් දියුණු කරගන්න. හැම වෙලාවකම පරිසංකර ගත්ත හිතක්තියාගන්න. එපමණකින්ම බුද්ධ සාසනයට ගරු කරපු සැබෑවටම බුද්ධ පූජාව තියන ශ්‍රාවකභාවයක් පනි ස්වබේජීවිතය මියෘත වෙන සැබෑවටම බුද්ධ පූජාතියන ්‍රාවකයෙක් වන්න. මල්ලාසනවල මල්පුරවන එකම බුදුරජාණන් වහන්සටි කරන බුද පපුජාව නෙමයි. අසූහාරදාහෙ ලොකුලොකු පහන් පූජා සුවඳ දුම් පූජා ආද නො එෙක් කාරෙ පුද පූජා ලංකාව හැම තැනින්ම කණින් කොනින් නැහෙනෝ. එොක්කෝපත් වැදගත් ඇති. එක්කොටෝම වඩා වැදගත්දේ තමයි ඔබේ හර්ධසාක්ෂය බුදුරජාණන් වහන්සේට පූජා කරනක. හර්දසාක්ෂියය ඉතා නිර්මලව ලේස ධර්මයන්ගේ නිදහස්ච්ච හිතක් සහිතව ඔබට මිනිිත්තු පහදදහයක්හරිවාසය කරන්න පුළුවන්නන්. එක තමයි බුදුරජාණන් වහන්සේට කරන අගග්‍රතම ප්‍රසාධ පූජාව. ශාස්තකෘන් වහන්සේට කරන්න පුළුවන් ඉහළම පූජාව එයයි. එබඳු පූජාවක් සහිත සැබෑ ශ්‍රාවකභාවයක් තමයි අපට ඕන කරලතියෙන්නේ. මේ ලෝකෙ ඉපදෙමින් මැරමින් යන ගමන ඉතා විඩාබර බව බුදු කෙනෙක්කි ධර්මය තුළින් පිදැ දන්න. සංසාරයට සමවැදීම අසාර්ථක බවත් අපි දන්නවා. සංසාරයේ කියන්නේ මෝතක් පත් අගේ කළ යුතු වර්ණනා කළ යුතු ප්‍රසංසා කළ යුතු තත්ත්වයක් නොවේ කියලත් ඔබ දන්නවා. එබන්ඳ සංසාරයකන් අපි නැවතිල ඉන්න කියලත් ඔබට අමුතුුවින් කියන්න දෙයක් නෑ. නිවාගැනීම නිවීම සම්පූරණයෙන්ම නැවත උපතක් කර නොයන තත්වට හිතාදාගන්න එක. සදාකාලික ක්ෂාන්තියක් පිණිස ධර්මය පරිහරණය කරන, අධ්‍යාත්මික ශ්‍රාවක භාවයක් තමයි අවශ්‍ය කර ලතියෙන්. එබඳු අධ්‍යාත්මික ශ්‍රාවකභාවයකින් ශක්තිමත් වෙන්න. අතීත පුරාණකරමය නිරුද්ධ වෙලා නැවත නැවත කර්ම සකස්කරමින් යන ජීවිත අතහැරලදාලා කරමේ නිරුද්ධ කරලදාන් එකට තින් එකම පාර ආර්්‍යෂ්ඨාංගික මාර්ගය. එබඳු මාර්ගයක් තුළින් ඔබේ අධ්‍යාත්මය ගොඩනගා ගත්තොත් පින්වත්නී ඔබට පුළුවන් සියල් අතහැරලදාලා. සැබෑවටම නියුණු අධ්‍යාත්මික ප්‍රවේශයක් සහිත ශ්‍රාවකෙක් වෙන්ඩ ඔබට පුළුවන්. එබන්ඳු ස්්‍රාවකභාවයක් තමයි බුදුරජාණන් වහන්සේට සැබෑවටම ගරු කලා වෙන්නේ. සැබෑවටම පුද පූජා කලා වෙන්නේ. සැබෑවටම සංග්‍රහ කලා වෙන්නේ. එබඳු සැබෑවටම සංග්‍රහ කරන ශ්‍රාවකයෙක් වීම පිණිස අධ්‍යාත්මික ප්‍රවේශයක් ඔබට බුදුදහම යෝජනා කරනවා. ඒ යෝජනා කරන, අධ්‍යාත්මික ප්‍රවේශයේ තුළ ශක්තිමත් පෙන්න්න බලන්න. ඒ ශක්තිමත් භාවේ තුළින් නැගී හිටින්ද. ඒ නැගී හිටින්න හොඳම තවසාද කියලා හිතන්න. අනාගතයට කරනවා කියලා අධ්‍යාත්මිකව දවුණු අනාගතයට කල්දාන්න එපා නාගතය කියනනි සත්‍යය වසයෙන් සාපේක්ෂෝ පවතින දෙයක් නෙමයි. අනාගතයට පුළුවන් වේ කියලා හිතන් එපා. අනාගතය ඉතාම අවිනිශ්ෂිතයි. අවිනිශ්චිත අනාගතයක් පවතින නිසා අදම උදේ කාලය ඔබ හිතන්න ටිකක්කරි අද ධර්මය දියුණු කරගන්නවා කියලා. ධර්මයේ දියුණු කරන්න පන්සල් වලට අන්න ඕන කියලා හෙමිකත් නෑ. ධර්මය දියුණු කරන්න ආරාම සංකේරණ වලට අන්න ඕන කියල කතාවක් නෑ. ධර්මේ දියුණු කරන්න කැෑවට අන්න හමුුර හොම ිටුවෙන් ඇසරු කරන්න ඕන කියෙ කක්න ඇසරු කරන්න පුළුවන්න්නන් වඩා හොඳයි. ධර්මය දියුණු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළේ කුසලේ තුළ ප්‍රමාදීවීමයි. කුසලේ දුරුකිරීම පිණිසා අප්‍රමාදීවීමයි. පව බැහැර කරලා හිත දමනය කර ගැනීම පිණිසා අප්‍රමාදීවීමයි. ඒ අප්‍රමාදී කියන්නේ බුදදුරුන්ගේ මුව මඩලේ උපන් නාශ්චරයවත් වචනය. එකලේ මිනිස්සු අතර මොුණ ගැහුණාම පාවිච්චි වුණන වචනය තමයි අප්‍රමාදීද කියන. අවාසනාවකට අද අපින් කවුරුත්තහන්නේ මෙ දවසුල් අප්‍රමාදීද කියලා. කවුරුවත්ම අපෙන් අහන්නේ නෑ. කවුරුත් අහන්නේ නෑ අපෙන්. දවස්වල ඔයා අප්‍රමාදීල ආගිය මුලගිය කෑමබීම ගැන ගියපු ගමන් බිමන් ගැන කතා කරමින් ඔවුන් අපට සමුදෙනවා. හැබැයි ඔබට පුළුවන් වනොත් කවදහරි. මම අප්‍රමාධී ශ්‍රාවකය කියන කියන්න. එබඳු ශ්‍රාවකයෙකුට ආචාරවෙඩිමුර මොකුත්තෝන් නෑ. එක තමයි ලෝකයේ සුන්දර සමුගැනීම. අපප්‍රමාදී වීම කියන්නේ ධර්මේයට කියන එක්කම වචනයක්. ධර්මය හකුළුවා දැක්වුවොත් එකම වචනයක් අප්‍රමාදයයි. එනි සඔවබට යෝජනා කරන්නේ ඔබ අප්‍රමාදීවිය යුතු බවයි. අප්‍රමාදය පිණස. ඇසකණනාසේ දිවකයි මනස තුළින් අත්දකින පුරාණ කරමය තුළ අවබෝධයෙන් මේ සියල්ල තුළ කරමය සේාව ඇති බව තේරුම් අරගෙන කැළඹුණු නැති ශ්‍රාවකයෙක්විදිට මේ ලෝකයේ විධාකාර බැරෑරු මධ්දැකින්වලට පවා තා සසුන් මූන න ශ්‍රාව භාවයක් පිනිසත්. කය වචනයේ මනස තුලින් නැවත නවකර්ම විදියට අකුසලයට බරව ගොඩ නාගන්නේ නැතිශ්‍රවක භාවයක් ප නිසත් කර්මයේ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදවිච් ආරයෂ්ඨාංගික මාර්ගයේ තුළ ශක්තිමත් විච්චශ්‍රාවක භාවයක් පිණිස මේ දේශන උපකාරවයවාගේ අධිෂ්ඨානී දේශනාව